අපි මෙවැනි විට ඔන්ලයින් ක්‍රියාවලින් ඉවත් වෙලා මාර්ග අධ්‍යාපනයෙන් ඉවත් වෙලා මෙවැනි විට දින 11ක් ගත වෙලා තියෙනවා. අපි මේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉස්සරහට අරගෙන යනවා. ඊයේ දිනේ අපි ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීත් අපි අවධාරණය කළේ අපි අපේ ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යනවා කියලා. මොකද අපි දන්නවා මේ වෙනුවට ගුරුසා විදුහල්පතිතුමාගේ වැටුප් විෂමතාව පිළිබඳ ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් තවමත් ලබා දීලා නැති තත්ත්වයක් තුළ අපි ඒ වගේම අපි සඳහන් කළා මේ අරගලය ක්‍රමානුකූලව යම් යම් ක්‍රියාමාර්ග රට තීව්‍ර කිරීමක් සිදු වෙනවා කියන කාරණාව. ඒ අනුව අපි අද දිනේ සිට අපි මේ අරගලයට අලුත් ක්‍රියාමාර්ගයක් අපි එකතු කරා. මොකද ආණ්ඩුව මේ අපේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා විනා ස්ථීර විසඳුමක් ලබා දෙන්න කටයුතු කරලා නැහැ. අපි දිගටම ඉල්ලන්නේ ගුරුසා විද්‍යාපති විෂමතා සම්බන්ධයෙන් විසඳුම ලබා දෙන්න කියලා. විසඳුම නැතුව සාකච්ඡා තමයි දිගටම තියෙන්නේ. මොකද අවුරුදු ගාණක්ම තිබෙච්ච සාකච්ඡා. ඒ අනුව අපි අලුතෙන් ආරම්භ තියෙන ක්‍රියාමාර්ගය තමයි අපි මේ වන විට අපි දන්නවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ ගිවර පැවති සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණ මේ සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලියට ගුරුවරු සම්බන්ධ වීම අපි නතර කරන්න තීරණය කරා. අපි මේ වන විට විභාග කොමසාරිස්වරයාටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාටත් ගුරු විද්‍යාල්පති වෘත්තීය සමිතිය ලෙස දැනුම් දෙනවා මේ ක්‍රියාවලිය නතර කරනවා කියන කාරණාව. මොකද මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා ගුරුවරු 4500කට ආසන්න පිරිසක්. එතකොට දැන් මේ ක්‍රියාවලියට මධ්‍යස්ථාන 1500කට ආසන්න පවතිනවා. මොකද දැන් මේ අපි පැහැදිලිවම මේ දරුවොත් එක්ක යම්කිසි පරිගැණීමක් හෝ වුන්ට කරන ක්‍රියාව හිරියාරයක් නැහැ. මේ ක්‍රියාවලිය ඇත්තටම ආරම්භ වෙන නියමිත වෙලා තියෙන්නේ එළඹෙන 20 ලබන 24 වෙනිදා. නමුත් ඊට පෙර මේකේ සෞඛ්‍ය නිර්දේශවත් කිසිම නිර්දේශවත් ලබා ගන්න නැතුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරලා තිනවා 26 වෙනිදා සිට මේ ක්‍රියාව සඳහා ළමයි පුහුණු කරන්න කියලා. අපි දන්නවා. නමුත් ඒ පුහුණු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි නිර්දේශත් අරගෙන නැහැ. මේ මේ මෙවැනි පරිසරයක් තුල තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ගන්න ක්‍රියාමාර්ගයේ දිගුවක් ඇටියට අපි ඒ ක්‍රියාවලියෙන් සියලු ගුරුවරු ඉවත් වෙන්නේ. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යාංශයටත් ආණ්ඩුවටත් කියනවා වහාම මේ ගැටලුව දිග්ගස්සන්න එපා කියලා.